අයිබෝ අඩ්වොකේට් රමා වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අඩ්වොකේට් රමා කරන මම රමේෂ්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අඩ්වොකේට් රමා කියන YouTube channel එකෙන් සහ Facebook fan page එකෙන් මම හැමදෙස්සෙම මම යන හැම රටකම දකින්න දේවල් ඒකේ හොඳ දේවල් තියෙනවා නම් මම ලංකාවට හැමෝටම පෙන්නනවා. ඒ වගේම විශේෂයෙන්ම water sports මොනවාද අලුතෙන් ලෝකෙට ඇඩ් වෙන ලෝකෙ තියෙන water sports මොනවාද ලංකාවේ නැති දේවල් මොනවාද කියලා මම හැමදෙස්සෙම පෙන්නනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි අදත් මේ පෙන්වන්න යන්නේ. මේක තමයි ටිවල් කියන්නේ. ලොකු දෙයක් නෙමෙයි මේක සාමාන්‍ය ලොකු පොඩි හැමෝටම පදින්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය යුරෝ 4000 5000 අතර ගානකට ගන්න පුළුවන්. ඉතින් මේ දේ ගැන තමයි මම කියන්නේ. ඉතින් විශේෂයෙන්ම දුක දෙයක් තියෙනවා. මොකද අපේ ලංකාව කියන්නේ දූපතක්. දූපතක් වෙලා අපිට තාම හරියට පීනන්න බැරි කට්ටිය ඉන්න ලංකාවේ. ඒ වගේම දූපතක් වුණාට ඇලදොල ගංගා වලින් පිරිච්ච දෙයක් තමයි ලංකාව කියන්නේ. ඒ තාම වෝටර් ස්පෝර්ට්ස් පැත්තෙන් අපි තාම ඉදිරියට ගිහිල්ලා නැහැ. මේ ලෝකේ අනිකුත් රටවල් එක්ක බලද්දි ඉතින් ඒ කියන දුකයි සතුටු දෙය තමයි මේක ඇවිල්ලා ලංකාවේ නිෂ්පාදනය මේක නෝට්සෙල් කියන ලංකාවේ කම්පැනි තමයි මේක හදන්නේ. ඒකත් මම දැනගත්තේ මේ ලංකාවේ පිටට ඇවිල්ලා පිටරටට ඇවිල්ලා මේ දේ මේ වගේ දේවල් වෝටර් ස්පෝර්ට්ස් කරද්දි තමයි මම දැනගත්තේ. මේ ටිවල් එක සහ මේක එන විශේෂම එක සේලින් එක සේල් එක හදන්නේ ලංකාවේ කියලා. ඉතින් ටිවල් එක ගැන අද මම ඔයගලන්ට කියලා දෙනවා. අපි බලමු. ඉතින් මේක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න තමයි මම යන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන වැල් දෙකක් තියෙනවා. මෙතන වැල් එකයි මෙතන වැල් එකයි දකුණු සහ වම් අත පැත්තේ. ඒකට ඉන්ෆ්ලේට් කරන්න ඕනේ මුලින්ම. ඒක ඉන්ෆ්ලේට් කරාට පස්සේ අපි ටිවල් එකේ ඉන්නේ සාමාන්‍ය බෑග් දෙකකට. එක බෑග් එකේ ඉන්නේ මේ ෆ්ලෝටබල් එක. අනිත් බෑග් එකේ ඉන්නේ මේ ඔක්කොම එක්ස්ටෙන්ෂන්ස් මේ කිට් එක තමයි එන්නේ. ඉතින් මේක හරි ලේසි. ඒගොල්ලෝ දෙනවා පොඩි ප්ලෑන් එකක් කොහොමද මේක රික් කරන්නේ කියලා. නැත්නම් මේක හදන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයගලන්ට ඔන්ලයින් හරි කියලා බලා ගන්න පුළුවන් මේක කොහොමද ටිවල් එක හදන්නේ කියලා. ඉතින් මේක ලේසි. මේ වගේ ක්ලිප්ස් වලින් තමයි මේක ඇටච් කරන්න තියෙන්නේ. පොඩි පොඩි පෝල්ස් වගේ මේකෙල්ල තියෙනවා. ඒවලට තමයි ඇටච් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ රඩ එක පොඩ්ඩක් රික් කරද්දී උඟක් පරිස්සම් වෙන්න වෙනවා. මේක කැඩුනොත් එහෙම ලොකු ගාණක් ඕගලන්ට වීදම් වෙනවා. මේක තමයි අපි කොහොමද මේක ටිවල් එක සේල් කරන විදිය තමයි ඒකේ තියෙන්නේ. ඒ ඔක්කොටම කලින් කියන්න ඕනේ මේකේ යන්න ඕනේ ප්‍රමාණය. මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කොච්චර ෆන් වුණත් අපේ සේෆ්ටි අපි තියාගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට පේනවා මේ ටිවල් එකේ ගහලා තියෙනවා මැක්සිමම් යන්න පුළුවන් වැඩි හිටි දෙන්නෙක්ට හෝ එක වැඩි හිටියෙක්ට හෝ පොඩි ළමයි දෙන්නෙක්ට. එහෙම නැත්නම් බඩු ගෙනියනවා නම් මේකේ සාමාන්‍ය මේක අපි නම් පර්සනලි මම නම් කවදාවත් කිසිම ප්‍රහාණයක් කියන්නේ බඩු ප්‍රහාණයම කරලා නැහැ. ඉතින් අපි මේ එන්ජොය් ෆන් එකට තමයි මේක කරන්නේ. ඉතින් එහෙම ගෙනියනවා නම් ඒත් මේකේ ගහලා සඳහන් කරලා තියෙන කොච්චර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්ද කියලා. ඉතින් හුඟක් සේෆර් දැන් සොරි. ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂාව තියෙන එක ලේසි තියාගන්න එක හොඳයි. නිකන් දුක් වෙනවට වඩා ඒකෙන්ද අපි හැමදෙස්සෙම කිලෝ 150කට වඩා අඩු ප්‍රමාණයක් ඊට වඩා මේක ගෙනියන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් හදන්නේ 150කට වඩා අඩු ප්‍රමාණයක් ගෙනියන්න. මොකද හැම හුළඟ සැර වුණොත් මේක අනිවාර්යයෙන්ම අනිත් පැත්ත හැරෙන්න ඉඩ බලන හැමදෙස්සෙම එමේ අනිත් පැත්ත හැරුණත් අපිට පුළුවන් මේක හරි පැතර ආයෙත් හරව ගන්න. මේක ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒක තමයි මේකේ ලස්සන ඒක තමයි මේකේ ෆන් එක. ඉතින් අපි උලංග දිශාවට අපි උලංග ආවන දිශාවට අපි කොහොමද ඒක සේල් කරන විදිය සහ හදිසියත් මොනාරි කැප්සයිස් උනත් ඒ කියන්නේ අනිත් පැත්ත ගැව්වොත් අපි කොහොමද ඒක පෙරලා ගන්නෙ අනිත් පැත්ත හදාගන්නේ කොහොමද කියන එක තමයි මේකේ තියෙන ෆන් එක. ඉතින් මේ දේ අනිවාර්යම ලංකාවට ඕනේ. ලංකාවේ ආයතන විශේෂයෙන් මම කියනවා මේ දේ පුරුදු වෙන්න. තමන්ගේ පොඩි ළමයින්ට දැන් අපේ කාලේ හරි දැන් මේ 2020 අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් අපි ලංකාවේ ආයතන පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මම මේ දේවල් ඔයගලන්ට පෙන්වන්නේ මගේ Walk with Rama channel එක ඔස්සේ. මේ තියෙන ටිවල් එකේ බොඩි එකට සෙට් කරන සේල් එක. මේ සේල් එක තමයි හදන්නේ ලංකාවේ නෝත් සේල් කියන කම්පැනියෙන්. මේ තියෙන මේඩි ශ්‍රී ලංකාවේ හුඟක් ආඩම්බරයි. ආඩම්බර වෙන්න ඕනේ දෙයක් මම ලංකාවේ කෙනෙක් විශේෂයෙන් හුඟක් ආඩම්බර වෙන ලංකේ අපේ ලංකාවේ දෙයක්. මේ පිටරටට විශේෂම නෝත් සේල් කරන්නේ හුඟක් ගන්න කියන උගක් ප්‍රසිද්ධ සේලස්ලාගේ අතර ගන්න කියන කම්පැනි එකක් උගක් විශ්වාසය දිනාගත්ත කම්පැනි එකක්. ඉතින් මේ ලාංකිකයෙක් වශයෙන් මට උගක් ආඩම්බරයි. මේ දේ කොහොමද අපි හදින දේ ලංකාවෙන් ආපු එක ගැන. ඒ වගේම දුකයි ලංකාවේ හදන දෙයක් අපේ ලංකාවේ මිනිසුන්ට පාවිච්චි කරන්න නොලැබීම ගැන. මම ගන්නේ ධන්නේවත් නැහැ අපි උගක් අය මේ වගේ දේවල් ලංකාවේ හදනවද කියලා. ඒ කෙසේ ඕ වේවා මේ තමයි සේල් එක. මේ සේල් එකේ මෙතන තමයි මේ ඉන්න එක ජීන් එක වාලෙකට හයි කරනවා. ඊට පස්සේ තමයි අපිට සේල් බෝඩ් එක හදාගෙන උලඟ
සේල් කරන්න.